ආයුබෝවන් අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ දෙක වසරේ සිංහල පාඩමක් වැකිලිවීම. එතකොට දැන් දෙක වසරේ තුන වසරට යන්න ලං වෙලා දැන් දෙක වසරේ අන්තිම වෙනකොට අපි දැන් වාක්‍යයක් ලියන්න වැකියක් ලියන්න පුරුදු වෙන්න ඕනේ. අපිට එනවා පින්තූරේ බලලා වැකිලියන්න එනවා. නැත්තම් රූපයක් දීලා ඒක ගැන ලියන්න එනවා. ඇත රූපේ එතකොට ඒකේ තියෙන දේ මේ එයා ඒ ගැන දැන් අපිට හිතමු අපි සමනලයක් තියනවා කියලා. එතකොට සමනලය ගැන ලියන්න එන්නේ. එතකොට සමනලය ගැන මොකක් හරි දෙයක් දුන්නාම ඒක ගැන වැකි ලියන්න එනවා. මෙහෙම මේ විදියට පින්තූරයක් බලලා වැකි ලියන්න එනවා. නැත්තම් පින්තූර කීපයක් දීලා ඒ පින්තූරෙන් පෙනෙන දේ වැකියක් හැටියට ලියන්න දෙනවා. නැත්තම් වචන ගලපලා වාක්‍යයක වැකියක වචන මාරු කරලා හරියට නිවරදිව වාක්‍ය හරිගස්සන්න හරිගස්සලා ලියන්නත් එනවා. එතකොට දැන් දෙකේ අවසන් වෙනකොට අපි මේ වාක්‍යයක් ලියන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. අපි මතක තියාගන්න ඕනේ අපි කතා කරන භාෂාවෙන්ම තමයි තාම වැකි ලියන්නේ. අපි ලියන්නේ තාම කතා කරන භාෂාවෙන් නිසා ලියන භාෂෙන් ලියන්න ඕනේ නෑ, කතා කරන භාෂාවෙන් ලියන්න ඕනේ. අපි දැන් ඔන්න ඔයගලන්ට පේනවා ඇති මෙතන රූපයක් තියෙනවා. මේක දැක්කහම ගොඩාක් දේවල් තියෙනවා මේ රූපේ. ලස්සනට ගොඩක් දේවල් තියෙනවා. ඒ හැබැයි හුඟක් අය වැකියක් මේ රූපේ බලා වැකි පහක් ලියන්න කිව්වහම හුඟක් අය ලියනවා කුරුදු වෙලා තියෙනවා, ගසක් තියෙනවා, ඉර තියෙනවා, ළමෙක් ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා. එහෙම ලියන්න එපා. දැන් තුනටත් යන්න ළඟයිනේ අඩු ගානේ වාක්‍යයකට වචන තුනක් හරි හතරක් හරි එන්න අපිට පුළුවන්. අපි දන්නවා අපිට වාක්‍යයක් ලියන්න මේකේ පේන දේනේ අපි ලියන්න ඕනේ. අමුතුවෙන් අපි වචන හදන්න ඕනේ නැහනේ. දැන් මෙතන ඉර පායලා කියනවට වඩා අපිට ලස්සනයි අහසේ ඉර පායලා කියලා ලිව්වනම් ඒක ලස්සනයි ඊට වඩා. එතකොට මෙතන මෙතන කුරුල්ලෝ ඉන්නවා, කෑ ගහනවා, ළමයි මල් කඩනවා, සෙල්ලම් කරනවා, සරුංග අල්ලනවා. එහෙම ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් අහසේ ඉර පායලා කියලා වාක්‍යයක් ලියන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් මෙතන ලියන්න අපි දැන් අපිට පේනවා මෙතන ඉන්න ගෑනු ළමයා මල් කඩනවා. එතකොට අපිට එතන ලියන්න පුළුවන් අපි ආඩ නමක් දෙන්න පුළුවන් මොන නැත්නම් ළමයා කියන්න පුළුවන්. නැත්නම් නංගී කියන්න පුළුවන්. නංගී මල් කඩනවා. එතකොට වාක්‍යයට එතන වචන තුනක් එනවා. ඒක ලස්සනයි. ඊළඟට මෙතනත් ඉන්නවා. එතන ළමයි සරුංගල් අරිනවා. ඉතින් අපිට ලියන්න පුළුවන් ළමයි සරුංගල් යවනවා කියලා. අපි ලියමුකෝ බලන්න වාක්‍ය දෙක තුනක්. මම ඉස්සෙල්ලාම කිව්වා අපි මේක ඉර පායලාට වඩා ලස්සනයි. අහසේ ඉර පායලා පායලා දෙක. අපි මෙයාට අපි කියවනේ නමක් දෙමු කියලා. අපි යාට අපිට පොත්වල තියෙන ලේසි නමක් අපිට ලියන්න පුළුවන්. නයනා මල් කඩනවා. නයනා මල් කඩනවා. එතකොට තව එක අපිට හොඳට පේන දේවල් අපි කැමති දේවල් ලියන්න පුළුවන්. මෙතන ලියන්න පුළුවන් මල්ලි. මල්ලි කියන්නත් බෑනේ. නැත්තම් මල්ලිලා ගොඩක්. නැත්නම් අපිට කියන්න පුළුවන් ළමයි. ළමයි සරුංගල් සරුංගල් යවනවා යවනවා. ඊළඟට අපිට මෙයා කුරුල්ලෝ ගෙනාද යහගෙන ඉන්නවා. මෙතන මීමැස්සු පියාඹනවා. කුරුල්ලෝ අත්ත උඩ ඉන්නවා. ගහයට සෙල්ලංගයක් තියෙනවා. ඒ ඕන දෙයක් අපිට ලියන්න පුළුවන්. අපි ලියමු එහෙනම් කුරුල්ලා. කුරුල්ලා අත්ත උඩ ඉඳන් කෑ ගහනවා. ඒක අපිට කියන්න පේනවනේ හොඳට. වචන ගැලපේ වචනත් ගොඩක් තියෙනවා. අපි ලියනවා කුරුල්ලා අත්ත උඩ සිට කෑ ගසනවා. ඊළඟට පහ
ගසයට සෙල්ලම්ගයක් තියෙනවා. ගසයට සෙල්ලම් ගයක් තියෙනවා. තව ඕනනම් අපිට ලියන්න පුළුවන් මේ මැස්සෝ පියාඹනවා. ඒ වගේ ලියන්න පුළුවන් ළමයි නයනා කුරුළු නාදයට නාදය අසාගෙන සිටිනවා අසා සිටිනවා. එහෙම ලියන්න පුළුවන්. දැන් ඔන්න වාක්‍ය පහයි අපි ලිව්වේ. දැන් ඔයගොල්ලන්ට පේනවා පොඩි අර මල් තියෙනවා, ඉගහක් තියෙනවා, කන්දක් තියෙනවා. එහෙමන වඩා මෙහෙම වාක්‍ය ලිව්වහම ලස්සනයි. මෙහෙම වාක්‍ය ලිව්වහම ලස්සනයි. මම මේකෙදි තව එකක් කියලා දෙන්නම්. ඔන්න බලන්නකෝ. දැන් මෙතන අහසේ ඉර පායලා. දැන් ඉර ගැන තමයි කියවෙන්නේ. දැන් ඉර පායලා අපි ඒක ලස්සන කරන්න තමයි තව අහසේ කියලා වචන දැම්මේ. ඊළඟට නයනා මල් කඩනවා. එතකොට බලන්න හැමතිස්සෙම අපි වාක්‍ය ලියනකොට වැඩේ කරන කෙනා. දැන් මල් කඩන්නේ කවුද? නයනානේ. එයා ගැන තමයි ඉස්සෙල්ල ලියන්නේ. නයනා මල් කඩනවා. කරන වැඩේ තමයි අන්තිමට ලියන්නේ. මම කියන්නම් ඇයි මම මේක මෙතනදි මෙහෙම කියලා දෙන්නේ කියලා. ඒ පාඩමේ ඊළඟට යනකොට ඔයගලන්ට කියලා දෙන්න. නයනා මල් කඩනවා. හැමතිස්සෙම මේ වැඩේ කරන කෙනා තමයි ඉස්සෙල්ල ලියන්න ඕනේ. ළමයි සරුංගල් යවනවා. එතකොට සරුංගල් අපිට යවනවා සරුංගල් ළමයි කිව්වා තේරෙනවනේ. උනාට ලස්සන ලස්සනත් නිවැරදිත් ඒ වැඩේ කරන කෙනා මුලට ආවහම ළමයි සරුංගල් යවනවා. කුරුල්ලා අත්ත උඩ කෑ ඔත්ත උඩ සිට කෑ ගසනවා. එතනත් කුරුල්ලනේ කෑ ගහන්නේ. ඒක නිසා එයාව ඉස්සෙල්ලාම ලියනවා. කරන දේ තමයි අපි අන්තිමට ලියන්නේ. කුරුල්ලා අත්ත උඩ සිට කෑ ගසනවා. කෑ ගසන්නේ කොහොමද? අත්ත උඩ ඉඳගෙන. ඒ අපි ඒ වාක්‍ය ලස්සන කරන්න මැදට දැම්ම වචන. කුරුල්ලා කෑ ගසනවා කියනවට වඩා ලස්සනයි කුරුල්ලා අත්ත උඩ සිට කෑ ගසනවා. ගස යට සෙල්ලම් ගෙයක් තියෙනවා. සෙල්ලම් ගෙය කියන්නේ සෙල්ලම් ගෙය තියෙනවා. ගස යට සෙල්ලම් ගෙයක් තියෙනවා. ඔන්න ඔය විදිහට රූපයක් බලලා ඒක ඒකට ගැලපෙන්න වගන්ති නිර්මාණය කරන්න බලලා ලස්සනට ලියන්න අපි පුරුදු වෙන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා පින්තූරයක් දිහා බලලානේ. ඒ පින්තූරයක් කියන්නේ තනිය ගන්න මේකේ වැඩ ගොඩාක් පේනවා. ඒකේ කරන දේවල් ගොඩාක් තියෙන පින්තූරයක් බලලා තමයි වගන්ති ලිව්වේ. දැන් අපිට එක පින්තූරයක් දෙනවා. අපි හිතමු අපිට දෙනවා ගිරව. එතකොට අපි දැන් ලියන්න ඕනේ ගිරව ගැන වගන්ති. එතකොට ගිරව ගැන විතරයි ලියන්නේ. එතකොට අපිට පේන්නේ ගිරවෙක් විතරයි. අපි ගිරව ගැන ලියන්නේ. එතකොට හොටක් තියෙනවා, එහෙම කකුල් තියෙනවා, එහෙම තියෙන පළතුරු කනවා, එහෙම ලියනවට වඩා අපි මං කිව්වා ලස්සනට වාක්‍ය පොඩ්ඩක් දිග කරන්න, නිර්මාණය කරන්න කියලා. අපි ඉතින් දැන් කවුරුත් ලියනවනේ ඉස්සෙල්ලම්. අපි ලියනවා ගිරවා. මම ගිරවා කියලා ලිව්ව ගමන් මම ලියන්නේ ගිරවා කොළ පාටයි. හරි, ඒක ලියන්න මෙපෑ අනිවාර්යෙන්ම. ගිරවා කොළ පාටයි. හරි, ගිරවා කොළ පාටයි. ඊට පස්සේ අපිට ගිරවාට වකුටු හොටක් තියෙනවා. අර නිකම්ම හොටක් තියෙනවාට වඩා නැත්තම් ගිරවාට අපි මෙතන ඌට කියලා දැම්මත් කමන්නේ. සත්තුන්ටනේ, සත්තුන්ට අපි ඌට කියලා පාවිච්චි කරනවා. ගිරවාට වකුටු හොටක් තියෙනවා, තිබෙනවා කියලා දාම්. තිබෙනවා. ගිරවා කොළ පාටයි, ගිරවාට වකුටු හොටක් තිබෙනවා. දැන් අපි දන්නවා ගිරවා කන්නේ මොනවද කියලා. ඌ පළතුරුත් කනවා, ඇට ධාන්‍ය වර්ගත් කනවා. එතකොට අපිට මේ දෙකම එකතු කරාම වාක්‍ය ටික දික් වෙලා ලියන්න පුළුවන්. ගිරවා පළතුරු සහ ඇට වර්ග කනවා. ගිරවා පළතුරු සහ ඇට වර්ග කනවා. ඊළඟට දැන් දෙකේ වුණාට අපිට මෙහෙම මේ වගේ දීකට හදාගන්න පුළුවන්. ගිරවා පළතුරු සහ ඇට වර්ග කනවා. දැන් අපි දන්නවා සමහර ගිරවන්ගේ බෙල්ලේ ලස්සන මාලයක් තියෙනවා, රතු පාට. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඌගේ බෙල්ලේ. හැමතිස්සෙම ගිරවාම ගිරවාම කියන්න බෑ. ඕන්නේ නැහැ.
उगे बेले रातु पाटिन मालया तिबेनवा තිබෙනවා ඔහුගේ බෙල්ලේ රතු පාටින් මාලයක් තිබෙනවා නැත්තම් මේක දිග වැඩි කියලා හිතනවා නම් ඕගලන්ට තාම දෙකේ නිසා උගේ බෙල්ලේ මාලයක් තිබෙනවා කියලා ලිව්වොත් කමක් නැහැ උගේ බෙල්ලේ මාලයක් තිබෙනවා ඒතකොට වචන හතරක් එනවා උගේ බෙල්ලේ මාලයක් තිබෙනවා ඊළඟට අපිට අපි දන්නවා ගිරවඩ පෙත්තප්පු කියලා නැත්තම් කියන්න පුළුවන් ඌට නම් කතා කරන්න පුළුවන් ගිරවට කතා කරන්න පුළුවන් හැබැයි පුරුදු කරන්න ඕනේ. එහෙනම් අපි ඒක ලියමු. අපි ඌට පුරුදු කල විට කතා කළ හැකිය. ඔන්න ලිව්වා අපි. වගන්ති පහක්ම ලිව්වා ගිරවා ගැන ගිරවා කොළ පාටයි ගිරවාට වකුටුවටක් තිබෙනවා ගිරවා පළතුරු සහ ඇට වර්ග කනවා ඌගේ බෙල්ලේ රතු පාටින් මාලයක් තිබෙනවා ඌට පුරුදු කර විට කතා කළ හැකි ඒ වගේ අපිට ඒ කෙනෙක් ගැන මේ වගන්ති ලියන්න තියෙන්නේ කෙනෙක් ගැන ඉස්සෙල්ල පින්තූරයක් බලලා ලිව්වා ඊට පස්සේ දැන් එක දෙයක් ගැන දීලා එතකොට ගිරවා නැත්නම් සමනලයා මම අම්මා තාත්තා ඒ වගේ ඒගොල්ලෝ ගැන වගන්ති ලියන්න අපිට පුරුදු වෙන්න ඕනේ ඊට පස්සේ අපි බලමු අපිට දෙන රූපේ බලලා වගන්ති ලියන්නේ කොහොමද කියලා දැන් අපි ඉස්සෙල්ලා ලිව්වා වගේ නෙවෙයි මේක ඉස්සෙල්ලා රූපයක් දිහා බලලා රූපේ තියෙන දේවල් ගැන ඔක්කොම ලිව්වා තියෙන පේන දේවල් ඊට පස්සේ තනි රූපයක් දීලා ඒක ගැන ලිව්වා වගන්ති දැන් මෙතන අපිට රූප දෙකක් දිනවා මෙතන ඒ රූප දෙක ගැන තමයි අපි ඒකෙන් පේන දේ එක වගන්තියක් ලිව්වහම ඇති රූපයේ දේශ බලා වගන්තියක් ලියන්න. එතකොට අපි පේනවා පළවෙනි එකේ ළමයි කට්ටියක් සෙල්ලම් කර කර ඉන්නවා. අපි ඒක මොනා කරත් මොන සෙල්ලම් කරත් අපිට ලියන්න පුළුවන් ඒ රූපේ දිහා බලලා ඒකෙන් පේන දේට ළමයි සෙල්ලම් කරනවා. එච්චර ඒ රූපයෙන් පේන එක වගන්තියක් විතරයි ලියන්නේ ඊට පස්සේ එකේ පේනවා පොඩි ළමෙක් පොඩි ගෑනු ළමෙක් බෑග් එකක් අතරගෙන ඉස්කෝලේ යනවා දැන් අපිට ඒකේ ඔන්නන් නයනා කියලා දාන්න පුළුවන් නැත්නම් වෙන මොකක් හරි ගෑනු ළමගේ නමක් දාලා හරි ලියන්න පුළුවන් නැත්නම් නංගි කියලා හරි ලියන්න පුළුවන් අපිට ලියන්න පුළුවන් නංගි පාසල් යනවා එතකොට ඒ රූපයෙන් පේන දේ විතරයි ඒ වගන්ති වැකි ලියන්නේ රූපයෙන් පේන දේ බලලා වැකියක් ලිව්වා දැන් මේ අපිට මේ ඊළඟ රූපේ ඔයගලන්ට පේනවා ඇති එතන තියෙන්නේ මේ ළමයි ඉන්නවා ටීචර් ඉන්නවා ගුරුතුමිය ඉන්නවා උගන්වන නේ නැත්නම් ළමයි ඉගෙන ගන්නවා අපිට ඒ Tamanට කැමති විදියට ලියන්න පුළුවන් අපිට කියන්න අපි ඒකට ලියමු ඒ රූපේ තියෙන දේට ගුරුතුමිය පාඩම කියා දෙනවා දෙනවා ඊට පස්සේ මොකද ඊළඟට තියෙන රූපෙ ඒකේ ඉන්නවා ලස්සන මාළුවෙක් මාළුවෝ කීප දෙනෙක් ඉන්නවා විලක් තියෙනවා ඒකේ ඕනම් මල් තියෙනවා අපිට කැමති දෙයක් ලියන්න පුළුවන් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේක පොඩි තාරාවෙකුත් ඉන්නවනේ එහෙනම් අපිට ලියන්න පුළුවන් තාරාවා වතුරේ පීනනවා තාරාවා වතුරේ පීනනවා එතකොට අපිට මේ විදිහට වාක්‍ය ලියන්න පුළුවන් දැන් අපි මේ දීප රූපෙට තමයි මේ වාක්‍ය ලියපේ දීප රූපෙට පෙනෙන දේ දැන් මෙතන ඔයගලන්ට පේනවා දාලා තියෙන්නේ වෙනම විදිය. වචන ගලපා වාක්‍ය සාදන්න. දැන් අපි පුරුදු වේගෙන ආවා රූපයක් බලලා වගන්ති ලියන්න. ඒවා අපි තනියෙන් ලියුවේ.
ඊට පස්සේ මොකක් හරි දෙයක් ගැන ලියන්න ඒවත් අපි තනියෙන් අපිට හිතෙන ඒවා අපි ලිව්වේ ඊට පස්සේ රූපේ දෙන එක දිහා බලලා වගන්තිය ලියන්න ඒකත් පුළුවන් මෙතන තියෙන බලන්න අපිට දීලා තියෙනවා වගන්තියක් හැබැයි ඒක බලන්නකෝ කියවලා මල් බොනවා සමනලයා පැණි මල් බොනවා සමනලයා පැණි අපිට නිකන් යන්තමට ඔළුවට එනවා මොකක් හරි බොනවා පැණි නෙතින් බොන්නේ ඒ වගේ සමනලයා ගැන කියලා කියනවා මම ඔයගලන්ට මතකද මුලම වගන් රූප ලියනකොට රූපයක් බලා වගන්ති ලියනකොට කිව්වා අපි වැඩේ කරන කෙනා තමයි ඉස්සල්ලාම ලියන්නේ කියලා. එතකොට දැන් මේකේ කවුද බොන්නේ මොනාහරි මල් පැණි බොන්නේ කවුද අපිට තේරෙනවා මල් පැණි බොන කතාවක් තමයි මේකෙන් කියන්නේ. කවුද කරන්නේ සමනලයා. එහෙනම් අපි ඉස්සල්ලා ලියන්න ඕනේ සමනලයා. අපි ලියන්නේ ඉස්සර වෙලා අපිට වචන මග ඇරෙන්නත් පුළුවන් නේ. අපි ඉස්සල්ලා දාගන්නවා එක. එතන දාගන්නවා එක. අපිට පුළුවන් නම් එක පාට ලියවට කමන්නේ සමහරකට අපිට ඊළඟ පන්ති වල යනකොට වචන ගොඩක් එනවා. කවදාවත් එක පාට ලියන්න එපා හැම වචනෙටම ඉලක්කමක් දාගන්න. එතකොට ගැවැර දෙන්නේ නැහැ මග ඇරෙන්නේ නැහැ. දැන් සමනලයා. සමනලයා බොනවා. එහෙනම් මොනවාද බොන්නේ? පැණි. පැණි මොනවාද? මල් පැණි. එහෙනම් සමනලයා මල් පැණි බොනවා. අන්න එහෙම ආවා. ඉස්සල්ලාම කරන දේ අන්තිමටම කරන වැඩේ බොනවා. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් බලලා ඉස්සල්ලාම ඉන්නේ සමනලයා. සමනලයා මල් දෙක දාගත්තේ මල්නේ ඊළඟට තුන පැණි බොනවා ඔන්න ඒ විදිහට තමයි වාක්‍ය මෙතන තියෙන්නේ මේ මෙතන තියෙන්නේ වචන මාරු කරලා එහෙම වචන මාරු කරපු වාක්‍ය තමයි මම දැන් ඉවරදිව අපි ලිව්වේ අපි හරියට ලියනකොට මැදින් ඉරි ගහන්නේ නැහැ ඒ මාරු කරලා තියෙන නිසා තමයි ඉරි ගෙරුවේ සමනලයා මල් පැණි බොනවා ඊළඟ දෙවෙනි එක බලමු ගසට පණිනවා ගසින් වඳුරා අපි දන්නවා එන වඳුරා ගසට පණිනවා කියන කතාව තමයි යන්නේ නේද ඉස්සර වෙලා දන්නවා අපි වැඩේ කවුද පණින්නේ වඳුරානේ එයා තමයි ඒක වඳුරා වඳුරා පණිනවා ඒක අපි අංක දාගන්නේ නැහැ අනිත් ඒවා බලලා ඉන්නවා වචන කීයක් තියෙනවද දන්නේ නැහැ ගසට ගසින් ගසට ගසින් කියන්නේ නේද ගසින් ගසට එහෙනම් වඳුරා ගසින් ගසට පණිනවා එහෙනම් දැන් අපි අංක ටික දාගත්තා දැන් අපි ඒ පිළිවෙලට ලියනවා වඳුරා ගසින් ගසට ගසින් ගසට පණිනවා ඔන්න වඳුරා ගසින් ගසට පණිනවා ඔන්න ඒ වාක්‍යයත් හරි ගසගත්තා ඒකෙත් පේනවනේ මුලින්ම තියෙන්නේ වැඩේ ගසට පණින්නේ කවුද වඳුරානේ කරන කෙනා අන්තිමට තමයි කරන වැඩේ තියෙන්නේ අනිත් වචන අපි මැදට ගලප ගන්න ඕනේ ඊළඟට කඩිසර පන්තියට ගුරුතුමිය ගමනින් ආවා දැන් මේකේ වැඩේ කරන කෙනාට ඉන්නේ කවුද ගුරුතුමිය අපිට වෙන කවුරුත් නැහැ නේද ගුරුතුමිය තමයි ආවේ කොහමද ආවේ ගුරුතුමිය ආවා පන්තියට කියලා තියෙනවා අපි ඉස්සෙල්ලාම එක දාගමු ගුරුතුමිය පන්තියට ආවා තවත් තියෙනවා වචන දෙකක් කඩිසර ගමනින් ආ එහෙනම් ගුරුතුමිය දැන් අපි දන්නවා ගුරුතුමියට පන්තියට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කඩිසර ගමනින් ගුරුතුමිය කඩිසර ගමනින් පන්තියට ආවා දැන් වචන අපිට එකක්වත් මග ඇරිලා නැහැ එහෙනම් ඒ විදිහට අංක දාගත්තාම අපිට මග ඇරෙන්නේ නැහැ එහෙනම් අපි ඒක ලියනවා හරි ගැස්සලා ගුරුතුමිය කඩිසර ගමනින් පන්තියට ආවා අපිට කොතරම් වචන වැඩි වුණත් අපිට වරදින්නේ නැහැ නිවැරදිව කරන කෙනා අන්තිමට කරන ක්‍රියාව ඊළඟට මැද වචන ටික ගලප ගත්තාම එහෙනම් දැන් ඔයගලන්ට තේරෙනවා වැකියක් ලියන්නේ කොහොමද වැකියක් ගලපන්නේ කොහොමද දෙයක් දිහා බලලා ලියන්නේ කොහොමද කියලා. එහෙනම් මේක බලලා ඕගලන්ටත් පුළුවන් රූප දිහා බලලා වැකි ලියන්න රූපයක් ගැන වැකි ලියන්න ලියන්න ඕගලන්ට පුරුදු වෙන්න පුළුවන්. මම හිතනවා ඕගලන්ට මේක පාඩම හොඳට තේරෙයි කියලා නැවත නැවත බලන්න. අපි වෙන දවසක වෙන පාඩමකින් හම්බ වෙමු.